ඉතින් ආයුබෝවන් ඔන්න ඔයගොල්ලෝ තම්බ්නේල් එකේ දැක්ක විදිහටම අද නිවුස් එක අරන් ආවේ කැනඩාව පැත්තෙන්. ඉතින් කැනඩාවේ එන්හෑන්ස්ඩ් කෙයාගිවර් පයිලට් ප්‍රෝග්‍රෑම් එකක් ගැන තමයි මේ නිවුස් එක අරගෙන ආවේ. ඉතින් කැනඩාව ගැන මම ඉන්ෆෝමේෂන් එකක් ගේන දෙවනි වතාව මේක. ඒක කලින් වීඩියෝස් බලලා නැති කෙනෙක්ට මගේ වීඩියෝස් වල පල්ලෙහාට කියලා බලන්න පුළුවන්. කැනඩාවේ ඉමිග්‍රේෂන් අප්ඩේට් එක පිළිබඳ. ඉතින් මේ නිවුස් එක ගෙනාවේ කැනඩාවේ කයාගිවර්ස්ලට, නැත්තම් කයාගිවර්ස්ලා විදිහට එන්න ඉන්න අයට සෑහෙන්න ලොකු සුබ ආරංචියක්. ඉතින් මම හිතන්නේ රටක් පළවෙනි වතාවට මේ ඔන්නරයිවල් PR මෙතඩ් එක කයාගිවර්ස්ලට ඉෂූ කරන නිවුස් එකක් තමයි මට අහන්න ලැබුණේ. ඉතින් අපි ඉක්මනට බලමු මොකද්ද මේ නිවුස් එක කියලා. ඉතින් මේ නිවුස් එක ඉෂු වුණේ මේ මාසේ, කියන්නේ 2024 ජූනි මාසේ 3 වෙනිදා. ඒ කියන්නේ නිවුස් රූම් ඉෂු එකක් විදිහට තමයි ඉෂු වුණේ. ඉතින් මේක ඉෂු කරේ අපි කවුරුත් දන්න මාක් මිල මැතිතුමා, කැනඩාවේ සංක්‍රමණ ඒ වගේම සරණාගත ඒ වගේම පුරවැසිභාවය පිළිබඳ ගරු අමාත්‍යතුමා විසින් තමයි මේක පයිලට් ප්‍රෝග්‍රෑම් එකක් විදිහට ඉදිරිපත් කරේ. ඉතින් තාමත් මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තාමත් මේකේ බේසික් නිවුස් එක විතරයි දීලා තියෙන්නේ. අපි ඉක්මනට බලමු මොනවද මේකෙන් කියන්නේ, කාටද මේකෙන් වාසිය හම්බෙන්නේ කියලා. ඉතින් මේක කැනඩාවේ කයාගිවර්ස්ලා විදිහට වැඩ කරන්න බලාපොරොත්තු වෙන අයට, කෙනෙක් කැනඩාවේ කයාගිවර් ජොබ් ඔෆර් එකක් විශේෂයෙන්ම හම්බුන අයට ගොඩක් සුබදායි ආරංචියක්. ඉතින් ආරංචිය මේකයි, ඕගලන්ට කැනඩාවේ කයාගිවර් වර්ක් පර්මිට් එක, නැත්නම් කයාගිවර් ජොබ් ඔෆර් එකක් හම්බෙලා තියෙනවා නම් ඒක තමයි මේන්ම සුදුසුකම් මේකට තියෙන. ඊට අමතරව තවත් සුදුසුකම් තුනක් තියෙනවා. පළවෙනි එක මම කලිනුත් කිව්ව විදිහට කැනඩාවේ කයාගිවර් ජොබ් ඔෆර් එකක් හම්බ වෙලා තියෙන්න ඕනේ. අනිත් එක තමයි ඕගොල්ලෝ කැනඩාවේ කැනඩාවට සමානයි කියන්නේ කැනඩාවේ ඉක්විවලන් කැනේඩියන් හයි ස්කූල් ඩිප්ලෝමා කියලා අපි කියනවා. ඒ කියන්නේ මෙතන නම් සරලව කියන්නේ මේ කැනඩා USA හයි ස්කූල් ඩිප්ලෝමා කියලා කියන්නේ ස්කූල් ලීවින් ක්වොලිෆිකේෂන් එක. ඉතින් ලංකාවේ ඒ ලෙවල් වගේ ක්වොලිෆිකේෂන් එකක් ගැන තමයි මේක මම දන්න තරමින් කියන්නේ. ඉතින් කැනඩාවේ සහ USA වල හඳුන්වන විශේෂ නම තමයි මේ හයි ස්කූල් ඩිප්ලෝමා කියන එක. නැතුව මේක මේ කියන්නේ ඩිප්ලෝමා එකක් ගැන කියනවා නෙමෙයි. ග්‍රේඩ් 9-12, ඒ කියන්නේ ග්‍රේඩ් 9-12 ක්වොලිෆයි වුණාට පස්සේ හම්බෙන ක්වොලිෆිකේෂන් එක. ඉතින් හරියටම කියනවා ලංකාවේ ඒ ලෙවල් වගේ දෙයක්. හැබැයි මම දන්නේ නැහැ හරියටම ලංකාවේ ඒ ලෙවල් මේකට ඉක්විවලන්ට් විදිහට සලකනවද කියන එක. ඉතින් මේගොල්ලෝ කියන්නේ ඉක්විවලන් කැනේඩියන් හයි ස්කූල් ඩිප්ලෝමා එකක් තියෙන්න ඕනේ කියන එක. ඉතින් ග්‍රේඩ් 9-12 කැනේඩියන් සහ USA සමත් වුණාම දෙන ක්වොලිෆිකේෂන් එක තමයි මේ ඉක්විවලන්ට් හයි ස්කූල් ඩිප්ලෝමා එක කියන්නේ. ඉතින් ඊළඟ සුදුසුකම, නැත්තම් ඊළඟ රික්වයර්මන්ට් එක තමයි මේ ඔන් අරයිවල් PR එකට ඒගොල්ලෝ කියනවා මිනිමම් ඔෆ් ලෙවල් 4 ඔන් කැනේඩියන් ලැංග්වේජ් බෙන්ච්මාර්ක්. මේ CLB එහෙමත් නැත්නම් කැනේඩියන් ලැංග්වේජ් බෙන්ච්මාර්ක් කියන්නේ කැනඩාවේ ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂා පිළිබඳ භාෂා ප්‍රවීණත්වය මැන බැලෙන ක්‍රමවේදයක්. ඉතින් මේකෙත් අර IELTS වල වගේ සාමාන්‍යයෙන් කියන්නේ ස්ට්‍රීම්ස් 4කින් තමයි මේක මැනලා බලන්නේ. ඉතින් මේ භාෂා ප්‍රවීණත්වය මැන බැලෙන IELTS වගේ ස්ට්‍රීම් 4යි. ඒ කියන්නේ ඊට සමානම ස්ට්‍රීම් 4ක් තියෙන්නේ. ඒ තමයි ස්පීකින්, රීඩින්, ලිස්නින් සහ රයිටින් කියන ස්ට්‍රීම්ස් 4. ඉතින් IELTS වලට වඩා ටිකක් වෙනස් විදිහට මේකේ සැලකෙන්නේ. මේකේ ස්ටේජස් 3ක් තියෙනවා. මේ එක කියන්නේ ස්ටේජ් 1-2-3 කියලා. ඉතින් ස්ටේජ් 1 එකට අයිති වෙනවා ලෙවල් 1-4. ඉතින් ස්ටේජ් 2 එකට අයිති වෙනවා ලෙවල් මොනවාද 5-8. ස්ටේජ් 3 එකට අයිති වෙනවා ලෙවල් 9-12. ඉතින් ලෙවල් 12, ඒ කියන්නේ ලෙවල් 1 ඉඳලා ලෙවල් 12 වෙනකන් බේස් වෙන ක්වොලිෆිකේෂන් එකක් තමයි මේ CLB, නැත්තම් කැනේඩියන් ලැංග්වේජ් බෙන්ච්මාර්ක් කියලා කියන්නේ. ඉතින් මේ කැනේඩියන් ලැංග්වේජ් බෙන්ච්මාර්ක් එකේ ලෙවල් 4 ඉක්විවලන්ස් එක තමයි ඉල්ලන්නේ. ඉතින් මං හිතන විදිහට මට මේක ගැන ලොකු අවබෝධයක් නැහැ. හැබැයි මං හිතන විදිහට මේක ස්ටේජ් 1 එකට වැටෙන නිසා, يعني ස්ටේජ් 1 එකේ තියෙන උඩ ලෙවල් එක නිසා, ස්ටේජ් 1 එකේ ලෙවල් 4 නිසා, ලෙවල් 4 තියෙන ස්ටේජ් 1 එකේ නිසා, ඉතින් මේක ගොඩක් අමාරු රික්වයර්මන්ට් එකක් කියලා හිතන්න අමාරුයි. ඉතින් මම දැන් ක්වොලිෆිකේෂන්, ඒ කියන්නේ අවශ්‍ය රික්වයර්මන්ට් තුනක් කිව්වා. හතරවෙනි එක තමයි වැදගත් මේක,
රීසන්ට් කැනඩියන් වර්ක් එක්ස්පිරියන්ස් ඉතින් සමාවෙන්න රීසන්ට් රෙලවන්ට් වර්ක් එක්ස්පිරියන්ස් මේක කැනඩියන් වර්ක් එක්ස්පිරියන්ස් නෙමෙයි රෙලවන්ට් වර්ක් එක්ස්පිරියන්ස් තියෙන්න ඕනේ කියලා කියනවා නමුත් ඒකේ විස්තරයක් කියලා නැහැ ඒ වර්ක් එක්ස්පිරියන්ස් ඇක්‍රෙඩිටඩ් එම්ප්ලෝයර් කෙනෙක්ගේ නැත්නම් ඒගොල්ලෝ නම් කරපු එම්ප්ලෝයර් කෙනෙක්ගේ තියෙන්න ඕනේද නැත්නම් නම් කරපු රටවල් වල එක්ස්පිරියන්ස් තියෙන්න ඕනේද නැත්නම් ඒ එක්ස්පිරියන්ස් ප්‍රමාණය කොච්චරක්ද අවුරුදු කීයක්ද ඒවා රීසන්ට් විදියට සලකන්නේ කොතනින්දන් කොතෙන්ටද ඔයගොල්ලෝ ඇප්ලයි කරන දවසේ ඉඳන් අවුරුදු කීයක් පිටිපස්සට ඔයගලට එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්ද මෙන්න මේ වගේ විස්තර මුකුත් මේකෙදි කියලා නැහැ රීසන්ට් එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ ඉතින් මේක මේ හරි සරලව ඉෂූ කරපු නිවුස් එකක් මේක තාම ඉම්ප්ලිමෙන්ට් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉතින් ඉම්ප්ලිමෙන්ට් කරන ස්ටේජ් එකේදී තව වැඩි විස්තර කියයි කියලා ඒ නිවුස් එකේ කියලා තියෙනවා ඉතින් මේ පයිලට් ප්‍රෝග්‍රෑම් එක නැත්තම් මේ එන්හෑන්ස් කියාගිව පයිලට් ප්‍රෝග්‍රෑම් එක ගෙනහලා තියෙන්නේ කලින් තිබ්බ චයිල්ඩ් කෙයාර් ප්‍රොවයිඩර් පයිලට් ප්‍රෝග්‍රෑම් එක සහ හෝම් සපෝට් වර්කර් පයිලට් ප්‍රෝග්‍රෑම් එක ඉවර වීමත් එක්ක ඊළඟට ගෙනාවු පයිලට් ප්‍රෝග්‍රෑම් එකක් ඉතින් මං කියාගිව සම්බන්ධ නිව්සීලන්ඩ් කියාගිව සම්බන්ධ ලොකු විස්තර ප්‍රමාණයක් ගෙනහලා මගේ වීඩියෝස් වල ඒවා ගොඩක් views reach වෙලා තියෙනවා මම දකිනවා ඉතින් ඒ කිසිම caregiver ප්‍රෝග්‍රෑම් එකක නැත්තම් ඕස්ට්‍රේලියාවෙත් මන් දන්න තරමින් කිසිම caregiver ප්‍රෝග්‍රෑම් එක මේ වගේ on arrival PR method එකක් නැහැ ඒ කියන්නේ on arrival ඔගොල්ලෝ work ඒ කියන්නේ ඔගොල්ලන්ට job offer එක හම්බුන ගමන් PR එකක් දෙන විදිහට කිසිම ස්කීම් එකක් නැහැ මෙහෙ වුණත් green list එක ඒ කියන්නේ green list එකේ tier 1 එකේ job එකක් තිබීම විතරයි එකම සුදුසුකම on arrival නෙමෙයි ඒ කියන්නේ straight PR එකකට සුදුසුකම් ලබන්නේ. ඉතින් ඒ green list එකේ කොහොමත් caregiver කියනක නැහැ. ඉතින් නිව්සීලන්ඩ් වලත් caregiver කෙනෙකුට තියෙන PR පාත්වයක තමයි care workforce work to resident කියන PR පාත්වයක. ඒකෙත් අවුරුදු දෙකක් ඕගොල්ලෝ level 4 salary එකේ ඉන්න ඕනේ. ඉතින් මේ කිසිම දෙයක් නැතුව මේ ගෙනාවු පයිලට් ප්‍රෝග්‍රෑම් එක මං හිතනවා caregivers-ලට ගොඩාක් සහනයක් වෙයි. හැබැයි මං දන්න තරමින් කැනඩාවේ caregiver ජොබ් එකක් ගන්න එක නිව්සීලන්ඩ් ඕස්ට්‍රේලියා ගන්නවා වගේ ලේසි දෙයක් නෙමෙයි. මං දන්න තරමින් කිසියම් ලයිෂන් එකක් හෝ මොකක් හරි ඒ වගේ ක්වොලිෆිකේෂන් එකක් හරි මොකක් හරි තියනවා. එහෙම නැති අයට දෙන්නේ නැති කතාවක් තමයි මම දන්නේ caregiver ජොබ් එකේ. උදාහරණයක් විදිහට නවසීලන්තය ගත්තොත් එහෙම ඕගලන්ට එහෙම ලොකුවට සුදුසුකම්වත් එක්ස්පීරියන්ස් වත් නැතුව ලෙවල් 0 කයාගිව කෙනෙක් විදිහට ජොයින් වෙන්න පුළුවන් ඕගලන්ට පැෂන් එක තියෙනවා නම් කයාගිවීම වල විශේෂයෙන්ම සපෝට් වර්කර් කියන රෝල් එකට ඒ කියන්නේ caregiver නැතත් මේවා එක සමාන රෝල්ස් විදිහට ගන්නේ caregiver කියන එක නැතත් support worker වගේ රෝල් එකකට අනිවාර්යයෙන්ම ඒ කියන්නේ experience ලොකුවට බැලෙන්නේ නැහැ qualification ලොකුවට බැලෙන්නේ නැහැ ඔයගලන්ට මේ වැඩ කරන්න passion එක තියෙනවා නම් ඕගලන්ට වැඩ කරන්න පුළුවන්. ඉතින් එහෙම වුණාට කැනඩාවේ ඒක ටිකක් අමාරු දෙයක් කියලා තමයි මට කැනඩාවේ ඉන්න අයගෙන් ආරංචි ලැබෙන්නේ. මටත් හිතන එක ගොඩක් දුරට ඒක එහෙම වෙන්න ඕනේ. ඒකට හේතුව මේ වගේ ඔන් අරයිවල් PR මෙතඩ් එකක් ගේනවා කියන්නේ. මොකද මේකේ ඉල්ලන සුදුසුකම් හතරෙන් තුනක්ම මහා ලොකු දේවල් නෙමෙයි. ජොබ් ඔෆර් එක තමයි ටිකක් චැලෙන්ජින් දේ. ඉතින් ජොබ් ඔෆර් එකක් ගන්න එක නිව්සීලන්ඩ් ඕස්ට්‍රේලියා වගේ කියන්නේ ඇතුළේ ඉන්න කෙනෙකුටත් ටිකක් ලේසි මීට සාපේක්ෂව. ඉතින් මේක කැනඩාවේ ලේසි දෙයක් වෙන්න බෑ. මොකද එහෙම දෙයක් වෙනවා නම් මෙහෙම ඔන් අරයිවල් PR එකක් ගේන්න විදිහක් නැහැ. හැමුණොත් බහුතර caregiver job එක අරගෙන එතනින් PR එක දාන්න පෙළඹෙනවා. ඉතින් මං හිතනවා කිසියම් තැනක මේගොල්ලෝ control එකක් හදලා ඇති job offers issue කරන තැන හෝ relevant experience මනින්න තැන. මොකද අනිත් දෙකම ලංකාවේ A level වලට සමාන qualification එකක් කියන්නේ. يعني Canadian high school diploma කියන එක. අනිත් එක තමයි මේ English qualification එක English හෝ French Canadian language benchmark කියන qualification එක. ඉතින් මේක ගැන වැඩි විස්තර කියන්න මම බලාපොරොත්තු වෙනවා මේ news එක implement. يعني මේ news එකෙන් කියවෙන කතාව implement වන දවසට මම ඔයගලන්ට වැඩි විස්තර කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහොම ස්තුතියි short video එකක් ගේන්න හිතුවා මේ news එක සම්බන්ධව. මගේ ඉස්සරහ video එකත් එක්ක රැඳිලා ඉන්න බොහොම ස්තුතියි.